එක ඕපන් කරලා අදාළ රටේ ඒ බැංකුවෙන් අනුමත කිරීමකින් තොරව ඔබතුමා කොහොමද කිව්වේ රටට 23 වෙනිදා නැව එනවා කියලා 23 වෙනිදා එන්නේ නැහැ කිව්වන් පස්සේ ඔබතුමා කියනවා නැහැ හෙට එනවා කියලා එතකොට ඒ අනුමැතිය පිළිබඳ තොරතුරු දත්ත නැතුව ඔබතුමා රටට ජනතාවට කිව්වේ සම්පූර්ණ බොරුවක් නේ අසත්‍යක් නේ ඒතර අද 13 වෙනිදා එන නැවක් ගැන කියන එක කොහොමද මේ රටේ ජනතාව පිළිගන්නේ ඒ නිසා ඒ විශ්වාසය බිඳ වැටලා තින්නේ ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නේ නිශ්චිතවම අහලා තින්නේ අතුරු ප්‍රශ්නයක් විදිහට 23 24 එනවා කියපු නැව පිළිබඳව රට නොමග වෙන සුළු ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් කරලා ඒ වැරද වැරද්ද කරපු අයට අදාළව ගන්න ක්‍රියාමාර්ගය කවරේද කියලා මං හිතා පැහැදිලිව මෙතන අහන්නේ ඒක ඔබතුමා ගන්නවද නැද්ද? නෑ නෑ ගන්නවද නැද්ද කියන්නේ. ඒක ගත්තාම පිළිතුරක් දෙනවා මේ විසඳුම දෙනවා කියෝ. ඉතින් ඊයේ ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක මන්තුමා ගන්න නැහැ කිව්වා. ඔබතුමා ගන්නවා කිව්වා. ඉතින් මේ දෙක එකක් කියන්න. හරිද? මට තියෙන බලය ඔබතුමා මට පිළිතුරු දෙන්නේ නැහැ. ඔබතුමා මට පිළිතුරු මට ඕන තරම් බයින්න ඒත් මට අර පිළිතුරු දෙන්න මං ඕනනම් පෑ භාගයක් දෙන්නම් මට බයින්න ඊට පස්සේ වාක්‍ය දෙකකින් මට පිළිතුරු දෙන්න අද කියවුතු විදිහට උත්තර දෙන්න මිස්ටර් බීන්ගේ තත්ත්වය හොඳයි ඔබතුමා විපක්ෂේ මෙන්න මේ පුටුවේ වාඩි වෙලා ඉන්න ඔබතුමා දැන් මිස්ටර් බීන් වෙන්න එපා ඔබතුමා රටේ ගරු කටයුතු අගමැතිවරයා ඒ නිසා මම අහන්නේ මේ රටේ ජනතාවගේ දැවෙන මාරාන්තික ප්‍රශ්නයක් මේ තෙල් සිදුවද ප්‍රශ්නෙට ඔබතුමාගේ විසඳුම මොකද්ද මේ එනවා කියන නැව නිශ්චිතව 9 වෙනිදා එනවද ඩීසල් පෙට්‍රල් ටික ඔයි කියන විදිහට ජනතාවට දෙනවද නැද්ද ඒක කරනවද නැද්ද කියලා උත්තර දෙන්න එක වටේ වැල් බයිලා කියවන්න පිළිතුරු දුන්නා ඊට